අද්දිනේදී අපි අගමැති ලේකම් කාර්යාලයට ආවේ අගමැතිතුමත් එක්ක සාකච්ඡාවක් ගන්න. ඒ වගේම අපි අද්දිනේදී සාකච්ඡාවට ආවේ දැනට සමාජයේ ප්‍රශ්න ගණනාවක් අවිල්ල තියෙනවා මේ ජාතික සම්පත් විකිණීම සම්බන්ධව. අපිට මතකයි මේ ආණ්ඩු බලයට එනකොට කිව්වේ ජාතික සම්පත් විකුණපු දේවල් මේ නැවත පවර ගන්නවා කියලා. නමුත් දැන් මේ වෙනකොට සමාජයේ තියෙන ජාතික සම්පත් ටික විකුණන්න විවිධාකාරයෙන් උත්සාහ කරනවා. ඒතකොට ඒකෙදි ප්‍රධාන කතාවක් තමයි LNG විදුලි බලාගාරයේ ගෙවල් පිටියේ තියෙන. ඒතකොට මේක අර ඇමරිකානු සමාගමකට මේ වෙනකොට දීලා තියෙනවා. ඒතකොට සමාජයේම මේ වෙනුවෙන් විරෝධතාවයක් ගොඩනැගිලා තියෙනවා. ඒතකොට මේ වගේ අවස්ථාවක තමයි අපි අද දිනේදී ආවේ මේකට විරෝධය ප්‍රකාශ කරලා විරෝධතා ලිපියක් බාර දෙන්න තමයි අපි විරෝධතා ලිපියක් බාර දීලා අපි සාකච්ඡාවක් ගන්න තමයි ආවේ. ඒතකොට මේ සාකච්ඡාව අපිට අද මහජන සම්බන්ධීකරණ ලේකම් කෙනෙක් එක්ක තමයි සාකච්ඡාව අපිට දුන්නේ. ඒතකොට අපි සාකච්ඡා කරේ දැන් මේ ආණ්ඩු බලයට එනකොට කිව්වේ මේ රටේ විකුණපු සම්පත් හැම දෙයක්ම නැවත පවර ගන්න ඕක. ගිය ආණ්ඩුව MCC ගිවිසුම් ගෙනල්ලා, එක්කා සෝෆා ගිවිසුම් ගෙනල්ලා රටේ තියෙන වරායන් අරම විකුණන්න උත්සාහ කරද්දී ඒව පාවිච්චි කරලා තමයි මේ ආණ්ඩු බලයට ආවේ. ඒව සටන් පාඨ කරගෙන අර මේ තියෙන වේදිකාවල දේශපාලන සටන් පාඨ බවට පත් කරගෙන මේව නැවත පවර ගන්නවා කියලා තමයි මේ ආණ්ඩු බලයට ආවේ. නමුත් මේ වෙනකොට රටේ තියෙන හැම සම්පතක්ම විකුණන්න, රටේ තියෙන හැම දෙයක්ම විකුණන්න විවිධාකාරයෙන් වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. LNG සමාගම වුණා කියන්නේ ඇමරිකාවේ, ඒ වගේම සෙලෙන්දිවා සමාගම් හදාගෙන කොළඹවට තියෙන ඉඩම් ටික විකුණන්න උත්සාහ කරනවා. ඒ වගේම MCC ගිවිසුම අස්සංකරේ නැති වුණාට MCC ගිවිසුමේ තියෙන දේවල් මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් යනවා. ඒතකොට මේ වගේ ප්‍රශ්න ගණනාවක් මේ වෙනකොට හැදිලා තියෙනවා. අපි කියන්නේ මේ වැඩ පිළිවෙල අකුල ගන්න ඕනේ. ඒ වගේම දැන් අපි දකිනවා දැන් මේ ආණ්ඩුව ඇතුළෙම ඉන්න පිරිස් මේවට එළියට අවිලා කතා කරනවා. දැන් අපි දැක්ක MCC ගිවිසුම වගේ එකක් ගේද්දී සමහර ආණ්ඩු පක්ෂවලට මේ ගැති හාමුදුරුවෝ පවා එළියට බහැලා උපවාස පවා කරලා අවසානයේදී MCC ගිවිසුම අපි සාකච්ඡා කරේ නෑ දැන්නේ මේක මාර හොඳ එකක් කියලා ආණ්ඩුව පත් වුණාට පස්සේ ඒක සාධාරණීකරණය කරා. ඒතකොට මේ විදිහටම ආණ්ඩුවෙන් මේ එළියට එන අය ආණ්ඩුවෙන් මේ එළියට ආපු පිරිස්ම අර කැබිනට් මේ එකේ ඉන්න පිරිස්ම එළියට ඇවිල්ලා විවිධ විරෝධතා හදනවා. ඒතකොට අපි ඒවා නිවැරදි විරෝධතා විදිහට අපි දකින්නේ නැහැ. ඒවා එක එක අරමුණුත් එක්ක වෙන්න පුළුවන් එළියට. ඒ වගේම මේවා ආයි නැවත ගිනියන්න පුළුවන්, මේක සාධාරණයි මෙන්න මෙහෙම තියෙනවා නම් හොඳයි කියලා ආයි නැවත මේවට මේ සුදුහුණු ගාලා මේවා සම්මත කරගන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ නිසා අපි ඒ විරෝධතා නිවැරදි විරෝධතා විදිහට දකින්නේ නැහැ. ඒතකොට මිනිස්සුන්ගේ ජනතාවේගේ විරෝධතාවයක් මේ විනුවෙන් ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම ජනතාව මේකට විරුද්ධ වෙලා තියෙනවා. අපි දන්නවා මේ වෙනකොට ඇමරිකාව, චීනය, ඒ වගේම ওই ඉන්දියාව වගේ අධිරාජ්‍යවාදී රටවල් වල තියෙන දවන්ත බලපොරොයක් මේ වගේ රටකට කොහොමද මැදිහත් වෙන්නේ, දේශපාලනිකව කොහොමද මැදිහත් වෙන්නේ, ආර්ථිකව කොහොමද මැදිහත් වෙන්නේ කියලා ලොකු මේ ඇහැගහගෙන ඉන්න තත්ත්වයක තමයි තියෙන්නේ. ඒතකොට මේ වගේ වෙලාවක සම්පූර්ණ රටේ ඒකාධිකාරීත්වය, බලශක්ති ඒකාධිකාරීත්වය මේ ඇමරිකානු සමාගමකට වගේ එකකට දෙනවා නම් ආයෙ නැවත අපිට මේව අකුල ගන්න බෑ. මොකද ඒකට හේතුව දැන් අපි දැක්ක දැන් ගෑස් වල මිල පාලනය කරන එක මේ ආණ්ඩුවට කරගන්න බැරි වුණා. ඒවත් පාලනය කරේ සමාගම්, ගෑස් සමාගම්. ඒ වගේම හාල් වල මිල පාලනය කරගන්න මේ ආණ්ඩුව වලට බැරි වුණා. ඒවල මිල පාලනය කරේ හාල් මෝල් මේ සමාගම්කාරයෝ. ඒකේ ප්‍රධානියෝ තමයි මිල පාලනය කරේ. ඒකේ කොහොමද මිල තීරණය කරන්න කියලා කිරිපිටිය වල මිල. ඒතකොට මේ එකක්වත් ආණ්ඩුවට කරගන්න බැරි වෙලා තියෙද්දි ඒව පාලනය කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙද්දි අර ඇමරිකාව වගේ මේ බලයෙන් ඉහළ රටකට මේ රටේ තියෙන බලශක්තිය ඒකාධිකාරීත්වය දෙනවා නම් එතකොට සම්පූර්ණ ලංකාවට යටත් වෙන්න වෙනවා. මේ කියන හැම දෙයකටම යටත් වෙලා මේ රටේ ඉන්න පාලකයන්ට, ඒ වගේම රටේ ඉන්න මිනිස්සුන්ට ඒකෙන් පීඩා විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි කියනවා මේ ගෙනල්ලා තියෙන සමාගම් වලට විකුණන්න උත්සාහ කරන මේ ගෙනල්ලා තියෙන ගිවිසුම් අකුල ගන්න ඕනේ. ඒ ගිවිසුම් අකුල ගත්තේ නැත්නම් ඉදිරියේදී අපි මේ වෘත්තීය සමිති, බහුජන සංවිධාන, සිවිල් සංවිධාන මේ හැම එකක් එක්ක මේක රාසි වෙලා මේවට අදාළව උද්ඝෝෂණ කරන්න, ඒ වගේම මේවට විරුද්ධව සටන් කරන්න අපි කොවිලේවත් මේ අකුල ගන්නේ නැහැ. ඒ වගේම අපි කොවිලේවත් ඒවට පසුබට වෙන්නේ නැහැ. අපි කියනවා මේ සියලු භික්ෂුන් වහන්සේලා විදියට අපි පාරට බැහැලා මේවට විරුද්ධව අරගල කරන්න අපි ලැජ්ජ වෙන්නේ නැහැ. එතකොට මේ වගේ ගේනම නම් රට මේ විදියට පාවා දෙන්න උත්සාහ කරනවා නම් අපි ලැජ්ජ වෙන්න ඕනේ මේවට විරුද්ධව කතා කරන්නේ නැත්නම්.